ප්‍රකාශන පිළිබඳව මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගත්තාම මේකෙදී අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳව කතා කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන අසුර ගැටළු විසඳීම පිළිබඳව මුදල් ප්‍රවාහ ප්‍රකාශ සමාගමක මූල ප්‍රකාශන කට්ටලයක සමාගමක මූල ප්‍රකාශන කට්ටලයට ප්‍රයෝජනවත් සංරක්ෂකයක් ඒකට හේතුව තමයි ගිණුම් කරන ලාභය සමාගමක කාර්යසාධනයේ මැනීමේ එකම දර්ශකය නොවීම. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියන්නේ සමාගමක මූල ප්‍රකාශන කට්ටලයක තියෙන ප්‍රයෝජනවත් වෙන සංරක්ෂකයක්. එතකොට මේකෙදී ගිණුම් කරන ලාභය කියලා කියන්නේ කාර්යසාධනයේ මැනින එකම දර්ශකය නෙවෙයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශ මුදල් මූලාශ්‍ර සහ මුදලේ භාවිතය පිළිබඳව අවධානය යොමු කරන සමාගමේ ද්‍රවශීලතාවය සහ නුගුණවත් බව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ප්‍රයෝජනවත් දර්ශකයක් තමයි මේක මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියන්නේ. ද්‍රවශීලතාවය සහ නුගුණවත් භාවය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට මේ තුලින්. ලාභය සමාගමක මෙහෙයුම් කටයුතු පිළිබඳව සෑම විටම ප්‍රයෝජනවත් හෝ අර්ථාන්විත දර්ශනයක් ලබා නොදෙන බව තර්කයට පාත්‍ර වෙලා තියෙනවා. සමාගමක මූල ප්‍රකාශන පරිශීලනය කරන්නෙක පවා ඇතැම් විට වාර්තා කරදී ලාභයේ හේතු කොට කිසියම් අයරකින් නොමග යාමකට මුහුණ පාන්න පුළුවන්. මේකට අපිට කියන්න පුළුවන් සමාගමක් ලක්ෂයක බදුවලට පස්සේ ලක්ෂයක් බදුවලට පස්සේ ලාභයක් ඉපෙව්වා නම් එම මුදල යොදාගෙන එයාට ලක්ෂයක ලාභාංශ ගෙවන්න හැකි වෙනවා කියලා කොටස් හිමියන් සිතන්න පුළුවන්. නමුත් ව්‍යාපාරයේ රැඳී සිටීමට සහ ලාභාංශ ගෙවන්න ප්‍රමාණවත් මුදල් තියෙනවා නම් මිසක් තියෙනවා නම් පමණයි කොටස් හිමියන්ගේ අපේක්ෂාව නිවැරදි වෙන්නේ. සමාගමක් බදුව වලට පස්සේ ලක්ෂයක ලාභයක් ඉපෙවුවා කියලා යාට මේ ලක්ෂයේම කොටස් හිමියන්ට ලාභාංශ විදියට ගෙවන්න බෑ. එහෙම කරාම මෙයාට මේ ව්‍යාපාරේ මේ සමාගමට එදිනෙදා දක් යන වියදම් පියව ගන්න මුදලක් නැති වෙනවා. සමාගමක් ලාභ උපයනවා නම් ඊළඟ වර්ෂයේදී වැඩි වේතනයක් ගෙවීමට සමාගමට හැකි වෙතයි සමාගමේ සේවකයන් සිටිය හැකි. නමුත් මෙම අදහසද නිවැරදි නොවිය හැකිය. වැඩි වේතනයක් ගෙවීමට හැකිවනුවේ පවත්නා මුදල් ප්‍රමාණය මත පදනම්. එතකොට අපිට මෙතනදී වැඩි වේතනයක් ගෙවන්නේ අපි වැඩිපුර වේතනයක් ගෙවන්නේ අපිට තියෙන මුදල් ප්‍රමාණය මත පදනම් වෙලා. මේකෙදි ව්‍යාපාර අස්තිත්වයක පැවැත්ම පදනම් වනුවේ හුදෙක්ම ලාභය මත නොව ණය ගෙවිය යුතු වන විට ණය ගෙවීමේ හැකියාව මත පදනම්ව අමුද්‍රව්‍ය මිලදී ගැනීම වේතන පොලිස් සහ බදුවාදී ලාභාලාභ අයිතමයන්ද එලෙසම නවජංගම නොවන වත්කම් වෙනුවෙන් දරන ලද ප්‍රාග්ධන ගෙවීම සහ ණයවලට අදාළ ප්‍රාග්ධන ගෙවීමද උදාහරණ ලෙස ණයතොගය නිදහස් කිරීමද මේ ගෙවීම තුළ ඇතුළත් වෙනවා. එතකොට මේකෙදි ඔයාලට මේ වගේද කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළිබඳව දීර්ඝ විස්තරයක්. අර මුදල් ප්‍රවාහ සහ මුදල් ප්‍රවාහ දීර්ඝ විස්තරයක්. එතකොට මේ විස්තරයන් අවශ්‍ය වෙන්නේ නැහැ මම වැඩි කාල වේලාවක් ගන්න නැතුව ඔයාලට පැහැදිලි කරන්නම්. LKS 7 හි අරමුණ මොකක්ද කියන එක. LKS 7 අරමුණ වෙන්නේ මූල ප්‍රකාශන පරිශීලකයන්ට අස්තීත්වයක් සතුව තියෙන මුදල් සහ මුදල් හා සමාන දෑ උත්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ තොරතුරු සැපයීමත් අස්තීත්වයක මුදල් අවශ්‍යතාවය පිළිබඳ අවබෝධයක් ලබා දීමත්. එතකොට LKS 7 කියන මේ ප්‍රමිතිය අරමුණ වෙන්නේ මූල පරිශීලකයන්ට. කියන්නේ මූල ප්‍රකාශන පරිශීලනය කරන පරිශීලකයන්ට මේ අස්තීත්වයේ සතුව තියෙන මුදල් සහ මුදල් සමාන දෑ උත්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ මෙයාලට තොරතුරු සපයන එක සහ අස්තීත්වයේ මුදල් අවශ්‍යතාවය. කියන්නේ මේ අස්තීත්වයේ ව්‍යාපාරයට කොච්චර මුදල් අවශ්‍යතාවයක් තියෙනවද කියන එක පිළිබඳව දල අවබෝධයක් ලබා දෙන එක. අස්තීත්වයක ව්‍යාපාරයක මුදල් සහ මුදල් සමාන දෑ සම්බන්ධයෙන් වූ ඓතිහාසික වෙනස්වීම් පිළිබඳව තොරතුරු මෙන්ම කාල පරිච්ඡේදයේ මුදල් ප්‍රවාහයන් මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහයන් ලෙස වර්ග කළ මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි ඉදිරිපත් කරනවා. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය කියලා ක්‍රියාකාරකම් වර්ග තුනක් මුදල් ප්‍රවාහයන් තුනක් තියෙනවා. ඒ තුනෙන් තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය මගින් අපි ඉදිරිපත් කරන්නේ. එතකොට මේකෙදී මුදල් ප්‍රවාහ ප්‍රකාශයකදී හැම අස්තීත්වයක් මේ කියන්නේ ප්‍රමිතිය අවශ්‍යතාවයක් අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරන්න ඕනේ කියලා මෙතනදී කියනවා. එතකොට මේකෙදී මුදල් ප්‍රවාහ තොරතුරු වල ප්‍රයෝජනවත් භාවය. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයන් තුළින් මුදල් ප්‍රවාහ ප්‍රකාශ මගින් සමාන ගනුදෙනු හෝ සිද්ධීන් සඳහා යොදා ගන්න ලබන එකිනෙකට වෙනස් ගිණුම් කරන ප්‍රතිපත්තිවල බලපෑමකට ලක් නොවන බැවින් සංසන්දනය කරන්න පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශ තුළින්. ඒ වගේම තමයි අනාගත මුදල් ප්‍රවාහයන් අතීත තක්සේරු කිරීම් වල නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තුළින්.
ඊට පස්සේ මෙතනදි තමයි අපි මේ පාඩමට පිවිසෙන්නේ. මේකෙදි තියෙනවා නිර්වචන යටතේ තියෙනවා මෙම ප්‍රමිතිය මගින් පහට සඳහන් නිර්වචන දක්වා ඇති අතර මේ අතුරින් වඩාත් වැදගත් වෙනුවේ මුදල් සහ මුදල් සමාන ද. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශන එහෙම නැත්නම් LKS 7 කියන මේ ශීර්ෂයට අදාළව අපි කතා කරනකොට අපි සැලකිලිමයි කියන්නේ අපි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ මුදල් සහ මුදල් සමාන ද කියන්නේ මොනවද කියන එක. මුදල් කියන්නේ අතැති මුදල් සහ ඉල්ලුම් මුදල් අතැති මුදල් සහ ඉල්ලුම් තැන්පතු වලින් සමාන වෙනවා. මුදල් සමාන දෑ යනු අගය වෙනස් වීම සම්බන්ධ නොසැලකිය හැකි තරමේ අවධානමක යටත් වූ නිශ්චිත මුදල් වටිනාකමකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි කෙටි කාලීන ඉතා ඉහළ ද්‍රවශීලතාවයකින් යුක්ත ආයෝජන. එතකොට ඔයාලා මුදල් සහ මුදල් සමාන දෑ කියන එක පිළිබඳව අවබෝධයක් තියාගන්න. මෙතන ඊට පස්සේ මුදල් ප්‍රවාහයක්. මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ මුදල් ප්‍රවාහයක ඇති වෙන්නේ මුදල් සහ මුදල් සමාන දේවල් ගලා යෑම සහ ගලා යෑම. එතකොට ප්‍රවාහයක් කියලා කියන්නේ ඒක. මුදල් සහ මුදල් සමාන දේ ගලාගෙන ව්‍යාපාරයක් තුළට ගලාගෙන යෑමක් සහ ගලාගෙන යෑමක්. ඊට පස්සේ මෙහෙයුම් ක්‍රියාකාරකම්. එතකොට අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදනකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තුළ අපි මූලික වශයෙන් ක්‍රියාකාරකම් වර්ග 3කට බෙදෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ තියෙනවා ක්‍රියාකාරකම් වර්ග 3ක්. මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම්. එතකොට මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ ආයතනයේහි ප්‍රධාන ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් වෙන අතර ආයෝජන හා මූල ක්‍රියාකාරකම් නොවන අනෙකුත් ක්‍රියාකාරකම්. එතකොට මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළ ආයෝජන සහ මූල ක්‍රියාකාරකම් තියෙන්න බෑ. ආයතනයේ ප්‍රධාන ආදායම් ප්‍රධාන වශයෙන් ආදායම් උත්පාදනය කරන ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ. ආයෝජන ක්‍රියාකාරකම් කියලා කියන්නේ මුදල් හා මුදල් සමාන දේවල් ඇතුළත් නොවන අනෙකුත් ආයෝජන හා ජංගම නොවන වත්කම් මත්පත් කර ගැනීම හා ඉවත් කිරීම. එතකොට ජංගම නොවන වත්කම් මත්පත් කර ගැනීම හා ඉවත් කිරීම ඇතුළත් වෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම් තුළට. මූල ක්‍රියාකාරකම් කියලා කියන්නේ ආයතනයේ ස්කන්ධ ප්‍රාග්ධනය හා ණය ගැනීම වල ප්‍රමාණය හා සංයතිය වෙනස් වීම වලට බලපාන ප්‍රතිඵලයක් වන ක්‍රියාකාරකම්. එතකොට මූල ක්‍රියාකාරකමකදී වෙන්නේ ස්කන්ධ ප්‍රාග්ධනය එහෙම නැත්නම් ණය ගැනීම වල ප්‍රමාණය හා සංයතිය වෙනස් වීම වලට බලපාන ක්‍රියාකාරකම් මූල ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකමක් කියලා කියන්නේ ආයතනයේ ප්‍රධාන ආදායම් උත්පාදනය කරන ක්‍රියාකාරකම. ආයෝජන ක්‍රියාකාරකම් වලට එන්නේ ජංගමනුවත්කම් මත්පත් කර ගැනීම ඉවත් කිරීම. මූල ක්‍රියාකාරකම් වලට එන ස්කන්ධ ප්‍රාග්ධනය වෙනස් වීමක් ප්‍රකාශිත ප්‍රාග්ධනය සම්බන්ධ වෙනස් වීමක් එහෙම නැත්නම් ණය ගැනීම වල ප්‍රමාණය හා සංයතිය වෙනස් ණය ගැනීම ණය පියවීම මේ සියල්ල එන්නේ මූල ක්‍රියාකාරකම් යටතට. කොටස් නිකුත් කිරීම මේ සියල්ල එන්නේ මූල ක්‍රියාකාරකම් යටතට. ඊට පස්සේ අපි බලමු මුදල් සහ මුදල් සමාන දේ. මුදල් සහ මුදල් සමාන දේ තබා ගනුයේ ආයෝජන හෝ අනෙකුත් අරමුණු වලට වඩා කෙටි කාල මුදල් අවශ්‍යතාව වෙනුවෙන් යන මෙම ප්‍රමිතියේ නිර්වචනය මගින් විස්තර කරනවා. ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා ආයෝජනයන් ඒවා අත්පත් කරගත් දින සිට කල්පිරීම මාස 3ක් හෝ ඊට අඩු වගයක් වෙන්න පුළුවන්. මුදල් හෝ මුදල් සමාන දේවල අත්පත් කරගත් දවසේ ඉඳලා කල්පිරීම මාස 3ක් හෝ ඊට වඩා අඩු වගයක් වෙන්න පුළුවන්. අත්පත් කරගත් දවසේ ඉඳලා මාස 3ක් හෝ ඊට අඩු වගයක්. සාමාන්‍ය නිස්කන්ධ ආයෝජන මුදල් සමාන දැලස සලකන ලබයි. එතකොට ස්කන්ධ ආයෝජනයක් මුදල් එහෙම නැත්නම් මුදල් සමාන දෑ කියලා සලකන්නේ නැහැ. කොටස් ආයෝජනය මේ සඳහා ව්‍යාතිරේකයක් ලෙස නිශ්චිත නිදහස් කිරීමේ දින සහිත පරිණත වීමට ඉතා ආසන්න කාලයක් තුළ අත්පත් කරගත් වර්ණීය කොටස් අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා බැංකු වලින් සහ අනෙකුත් ණය ගැනීම්. සාමාන්‍යයෙන් මූල ක්‍රියාකාරකම් වශයෙන් බැංකු ඇතුළුව අපි ඕනෑම මූල්‍ය ආයතනයකින් ලබා ගන්නා ණයක් සහ ණය ගැනීම සහ ණය පියවීම මේක අයිති වෙන්නේ මූල ක්‍රියාකාරකම් යටතට. සමහර රටවල ඉල්ලුව විටක ගෙවිය යුතු වන බැංකු අයිර අස්තිත්වයේ මුදල් කළමනාකරණ පරිදි කොටසක් විදිහට සලකනවා. මෙවැනි අවස්ථාවල බැංකු අයිර මුදල් සහ මුදල් සමාන දේවල් කොටසක් ලෙස ඇතුළත් කරනවා. මෙවන් බැංකු එකඟ වීම වල ගති ලක්ෂණයක් වන්නේ බොහෝ විට බැංකු ශේෂයේ වාසිදායක තත්ත්වයේ ඉඳලා අයිරාව දක්වා විවේචනය වෙන එක. ඒ ටික තමයි මෙතනදී බැංකු ණය ගැනීම සහ ණය පියවීම වල ගල වශයෙන් මෙතනදී ඔයාලට මතකේ තියෙන්න ඕනේ ඒ සියල්ල මූල ක්‍රියාකාරකම් කියලා. එතකොට අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශවලදී ක්‍රියාකාරකම් වර්ග 3ක් තියෙනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල ක්‍රියාකාරකම්. ඔයාලා දැනගෙන ඉන්න ඕනේ අපිට මේ ගැටලුව දෙනකොට මේ අයිතමයන් අපි මූල ක්‍රියාකාරකමක්ද, ආයෝජන ක්‍රියාකාරකමක්ද, මෙහෙයුම් ක්‍රියාකාරකමක්ද කියන එක පිළිබඳව. ඒ පිළිබඳව දල අවබෝධයක් මේක ඉදිරියේදී පැහැදිලි කිරීමක් තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඉදිරිපත් කිරීම. LKS 790 කාල පරිච්ඡේදය තුළ වූ මුදල් ප්‍රවාහයන් මෙහෙයුම් ආයෝජන හා මූල ක්‍රියාකාරකම් යනුවෙන් වර්ගීකරණය කරලා මුදල් ප්‍රවාහ ප්‍රකාශ අපි වාර්තා කරනවා.
අස්තීත්වයන් ව්‍යාපාරික කටයුතු වල ස්වභාවය අනුව මෙහෙයුම් ආයෝජන හා මූල ක්‍රියාකාරකම් වලින් වෙන මුදල් ප්‍රවාහයන් ඉදිරිපත් කරන අස්තීත්වයන් තුලදී මෙලෙස මුදල් ප්‍රවාහ විවිධ ක්‍රියාකාරකම් වලට වර්ගීකරණය කිරීම තුළින් තොරතුරු භාවිතා කරන්නන්ට එක් එක් ක්‍රියාකාරකම් අතර පවතින සම්බන්ධතා පිළිබඳව තොරතුරු තමා සපයන්නේ. එතකොට අපි බලමු සවිස්තරාත්මකව මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ මොකක්ද කියන එක. මේක වැදගත්. මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ මොනවද? මූල ක්‍රියාකාරකම් කියන්නේ මොනවද? ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ මොනවද කියන එක පිළිබඳව පුළුල් අවබෝධයක් අපිට මේ පාඩම තුලදී තියෙන්න ඕනේ. මෙහෙයුම් ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද? ආයෝජන ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද? මූල ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පුළුල් අවබෝධයක් අපට සතු වෙන්න ඕනේ. මෙමගින් නස්තිත්වයේ මෙහෙයුම් පිළිබඳ පිළිබිඹු වන බැවින් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ප්‍රධාන කොටසක් මෙහෙයුම් පිළිබඳව තමා පිළිබිඹු වෙන්නේ. අවසානයේදී මෙහෙයුම් මුදල් ප්‍රවාහය අත්‍යවශ්‍යම සාධකයේ බවට පත්වන අතර ඒට හේතුව වන්නේ අනිකුත් සියලුම කටයුතු වල අදාළ මුදල් ගෙවීම මේ මත තීරණය වීම. උදාහරණ ලෙස ණය පොලී ගෙවීම, ලාභාංශ අනාදී අනිකුත් සියලුම කටයුතු වලට අදාළ මුදල් ගෙවීම මේක මත තමා තීරණය වෙන්නේ. ණය වලට පොලී ගෙවන්න පුළුවන් වෙන්නේ මෙතනදී හොඳ අගයක් අපිට ලැබුණොත්, ලාභාංශ අනාදී. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වන මුදල් ප්‍රවාහයන්ගේ සංරක්ෂකයන් නැතිවන්නේ අස්තිත්වයේ ලාභය හෝ අලාභය තීරණය කරනු ලබන ප්‍රධාන ගණදෙනු සහ අනෙකුත් සිද්ධීන් මත. එතකොට මෙතනදී අපිට කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වන මුදල් ප්‍රවාහයන්ගේ සංරක්ෂකයන් ඇතිවන්නේ අස්තිත්වයේ ලාභය හෝ අලාභය තීරණය කරනු ලබන ප්‍රධාන ගණදෙනු සහ අනෙකුත් සිද්ධීන් මත. එම නිසා මෙම අයිතම අස්තිත්වයේ අයබාර උත්පාදක ක්‍රියාකාරකම් වලින් සමන්විත වෙනවා. මෙන්න මේ දේවල් තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අයිති වෙන්නේ. භාණ්ඩ විකිණීමෙන් හා සේවා සැපයීමෙන් ලැබෙන මුදල්, ඒවා මෙහෙයුම්. පුරස්කාර, ගාස්තු, කොමිස්සු, අනෙකුත් ආදායම් වලින් ලැබෙන දේවල්, භාණ්ඩ හා සේවා සැපයීම් කරුවන්ට කරන මුදල්, භාණ්ඩ හා සේවා සැපයීමෙන් හම්බෙන මුදල් ලැබීම, මුදල් ගලා යෑමක්. එතකොට භාණ්ඩ හා සේවා සැපයීම් කරුවන්ට කරන මුදල් ගෙවීම, ගලා යාම, සේවකයන් සහ ඔවුන් වෙනුවෙන් කරන සියලුම මුදල් ගෙවීම, මේවා තමා මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතට ඇතුළත් වෙන්නේ. මෙහෙයුම් මුදල් ප්‍රවාහ වලට අදාළ නොවන සමහරක් අයිතමයන් කාල පරිච්ඡේදයට අදාළ ශුද්ධ ලාභය හෝ අලාභය තුළ අන්තර්ගත කරනවා. උදාහරණයක් ලෙස ශුද්ධ ලාභය හෝ අලාභය තුළ යන්ත්‍රයක් විකිණීමෙන් උත්පාදනය වෙච්ච ලාභය හෝ පාඩුව අන්තර්ගත වෙන්න පුළුවන්. එතකොට මෙවැනි ලාභයක් හෝ අලාභයක් සහිත යන්ත්‍ර විකිණීමෙන් සමස්ත මුදල ආයෝජන ක්‍රියාකාරකමකින් ලැබූ මුදල් ප්‍රවාහ ලෙස තමයි අපි වර්ග කරන්නේ. එතකොට යන්ත්‍රය විකිණීමෙන් ලැබෙන මුදල අපි ගන්නේ ආයෝජන ක්‍රියාකාරකමකින් ලැබෙන මුදල් ප්‍රවාහයේ විදිහට. එතකොට මේකෙදී අපි මේ ලාභ පාඩු මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ඉවත් කරනවා. ආයෝජන ක්‍රියාකාරකම් අනාගත ආදායම් හා මුදල් ප්‍රවාහයන් උත්පාදනය කිරීමේ බලාපොරොත්තුවෙන් වත්කම් අත්පත් කර ගැනීමට කරන ලබන ආයෝජන වේදම. වත්කමක් අත්පත් කරගන්න කරන ආයෝජන වේදමක් තමයි අපි ආයෝජන ක්‍රියාකාරකම් විදිහට හඳුනගන්නේ. එතකොට ආයෝජන ක්‍රියාකාරකම් වල උදාහරණ තමයි දේපල පිරිත් සහ උපකරණ, අස්පෘශ්‍ය වත්කම් සහ අනිකුත් ජංගම රෝහණ වත්කම් අත්පත් කරගන්න ගෙවන මුදල්, ප්‍රාග්ධනිත සංවර්ධන පිරිවැය සහ දේපල පිරිත් සහ උපකරණ අස්තීත්වය විසින් මෙදි කිරීම සම්බන්ධ පිරිවැයද මෙම ගෙවීම වලට ඇතුළත් වෙනවා. එතකොට දේපල පිරිත් සහ උපකරණ, අස්පෘශ්‍ය වත්කම් සහ වෙනත් ජංගම රෝහණ වත්කම් විකිණීමෙන් අපිට හම්බ වෙන මුදල් ලැබීම, වෙනත් අස්තීත්වයන් වල ස්කන්ධ හෝ නායකර අත්පත් කර ගැනීමට අපි මුදල් ගෙවනවා, වෙනත් අස්තීත්වයන් වල ස්කන්ධ හෝ නායකර පත්‍ර විකිණීමෙන් අපිට කියන්නේ නායකර අත්පත් නායකර මිලදී ගන්න ගෙවන මුදල. එතකොට අපි සතුව තියෙන නායකර විකිණීමෙන් අපිට හම්බෙන මුදල්, අනිකුත් පාර්ශ්වයන්ට දෙන මුදල් අත්තිකාරම් සහ ණය, අනිකුත් පාර්ශ්වයන්ට දෙන අත්තිකාරම් සහ ණය ආපසු ගෙවීමේ දීමනා මුදල් ලැබි. මේ දේවල් තමයි අපි පොදුවේ ආයෝජන ක්‍රියාකාරකම් විදිහට කතා කරන්නේ. ඊට පස්සේ මූල ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මෙම කොටස මගින් අස්තිත්වයකට මුදල් සැපයූ පාර්ශ්වයන් කාල පරිච්ඡේද සුදු මුදල් සම්පාදනය කළ ආකාරය. එතකොට මූල ක්‍රියාකාරකම් යටතේදී අපි කතා කරන්නේ අස්තිත්වයට මුදල් සැපයන පාර්ශ්වයන් ඒ මුදල් සම්පාදනය කරගන්න ආකාරය. එතකොට දැන් ප්‍රකාශිත ප්‍රාග්ධනය සම්බන්ධ කොටස් නිකුතුවෙන් මුදල් සැපය ගත්ත ඒවා එන්නේ මූල ක්‍රියාකාරකම්. අපි බැංකු ණයක් අරගෙන මූල්‍යණය කරා නම් ඒවා එන්නේ මූල ක්‍රියාකාරකම් වලට. මෙය අනාගත පොලිය සහ ලාභාංශ ගෙවීම වල නිර්ණායකයක්. ප්‍රමිතිය මගින් පහත උදාහරණ මූල ක්‍රියාකාරකම් වලින් ජනිත වෙච්ච මුදල් ප්‍රවාහය. කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල්, අස්තීත්වයේ කොටස් අත්පත් කර ගැනීම හෝ නිදහස් කිරීමට අයිතිකරුවන්ට කරන මුදල් ගෙවීම, ණයකර නිකුත් කරලා හිම නැත්නම් වෙනත් කෙටි කාලින් හෝ දිගු කාලින් ණය ගැනීම වලින් ලැබෙන මුදල්, ණයටගත්
මුදල් මුදලින් ආපසු ගෙවන කොටස් නිකුත් වෙන ලැබෙන මුදලක්. එහෙම නැත්නම් කොටස් නිදහස් කරගන්න අයිතිකරුවන්ට කරන මුදල් ගෙවීමක්. නායකර නිකුත් වෙන ලැබෙන මුදල්. ඊට පස්සේ අපි මේ ණයට ගත්ත මුදල් ආපසු ගෙවීම. මේ සියල්ල කියන්නේ අස්තිත්වයට මුදල් සපයපු පාර්ශවයන් කාල පරිච්ඡේදය තුල මුදල් සම්පාදනය කරගන්න ආකාරය තමයි මූල ක්‍රියාකාරකම් තුලින් පිළිබිඹු මෙන්න එතකොට ඔයාලා දැනගන්න ඕනේ මූල ක්‍රියාකාරකම් කියන්නේ මොනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ මොනවද ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ මොනවද සහ ඒවට උදාහරණ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වන මුදල් ප්‍රවාහය වාර්තා කිරීම මේකෙදී අපි කරන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වන මුදල් ප්‍රවාහය වාර්තා කරනවා එතකොට අපිට මේකේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහය ආකාර දෙකකට වාර්තා කරන්න පුළුවන් මේක ඍජු ක්‍රමයට අපිට හදන්න පුළුවන් මේක වක්‍ර ක්‍රමයට අපිට හදන්න පුළුවන් එතකොට ඍජු ක්‍රමයේදී වෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලබන මුදල් ප්‍රවාහය මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් උපයන මුදල් ප්‍රවාහය අපිට ආකාර දෙකකට ගණනය කරන්න පුළුවන්. ඒ ආකාර දෙක තමයි ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය. එතකොට ඍජු ක්‍රමයේදී වෙන්නේ ප්‍රධාන පන්තියේදී දළ මුදල් ලැබීම සහ දළ මුදල් ගෙවීම නිශ්චය කිරීමක් වෙන්නේ. එතකොට වක්‍ර ක්‍රමයේදී වෙන්නේ මුදල් නොවන ස්වභාවයේ ගණදෙන සඳහාද අතීත හෝ අනාගත මෙහෙයුම් මුදල් ලැබීම වල හෝ ගෙවීම වල ඇති කිසියම් විලම්බනයන් හෝ උපචිතයන් සඳහාද මූල ක්‍රියාකාරකම් සුද්ධ ලාභයට හෝ අලාභයට තමයි මේකෙදී ගලපන්නේ. වක්‍ර ක්‍රමයේදී අපි ශුද්ධ ලාභයට සහ අලාභයට තමා ගලපන්නේ ඍජු ක්‍රමයේදී මුදල් ලැබීම සහ දළ මුදල් ගෙවීම තමා නිශ්චය කරන්නේ. එතකොට අනාගත මුදල් ප්‍රවාහය නැස්තමේන්තු කළ හැකි අනෙකුත් මූල ප්‍රකාශනවල දක්නට නොලැබෙන තොරතුරු ඍජු ක්‍රමයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සැකසීමෙන් හෙළිදරව් කරනවා. එතකොට ඍජු ක්‍රමයේ තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සැකසන්නේ. නොලැබෙන කෙසේ වෙතත් ප්‍රායෝගික වක්‍ර ක්‍රමයේ වඩා විශාල වශයෙන් භාවිතයට ගන්නවා විභාගයේදී. ඒ කියන්නේ අපිට විභාග අවශ්‍යතාවලදීත් අපිට මේ වක්‍ර ක්‍රමයේ තමයි හදන්න එන්නේ. ඍජු ක්‍රමයට අනුව අපි බලමු කොහොමද හොයන්නේ කියලා. එතකොට මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබෙන මුදල් ප්‍රවාහය විතරයි මේ ඍජු ක්‍රමයේ සහ වක්‍ර ක්‍රමයේ කියලා මේ විදිහට වෙනස් වෙන්නේ. අනිත් දේවල් දැන් ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලැබෙන මුදල් ප්‍රවාහය සහ මූල ක්‍රියාකාරකම් වලින් ලැබෙන මුදල් ප්‍රවාහය මේ ක්‍රම දෙකටම එක මාගයක් තමයි එන්නේ. එතකොට මේක වෙනස් වෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් හම්බ වෙන මුදල් ප්‍රවාහය. දළ මුදල් ලැබීම සහ දළ මුදල් ගෙවීම වලට දාලා තොරතුරු විවිධ මාර්ගවලින් උපුටා ගන්න පුළුවන්. ඒ ලබාගත් උපුටා ගැනීම එක ඍජු ක්‍රමයේ යටතේ ආකෘතිය තමයි මේක. ඍජු ක්‍රමයේ යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය හොයනකොට ගණදෙනු කරුවන්ගෙන් මුදල් ලැබීම් ගණදෙනු කරුවන්ගෙන් මුදල් ලැබීම් ගණදෙනු කරුවන්ගෙන් මුදල් ලැබීම් කියලා කියන්නේ මුදල් ගලා යෑමක්. එතකොට ඒක එකතු කිරීමක්. සැපයුම් කරුවන්ට සහ සේවකයන්ට ගෙවනකොට අපි ගෙවීම් කරනකොට කියන්නේ ණය හිමියන්ට අපි ගෙවනකොට ඒවට මොකද වෙන්නේ? ගෙවීම් මුදල් ගලා යෑමක්. අපේ ව්‍යාපාරය සතු අපේ ලාච්චුවෙන් කෑෂ් අවුට් වෙනවා. කෑෂ් එළියට යනවා. එතකොට ඒක නිසා ඒක අඩු කිරීමක් ප්‍රවාහයෙන් ඉවත් වෙනවා. අඩු වීමක්. ඊට පස්සේ මෙහෙයුම් වලින් ජනනය වෙච්ච සමස්ත මුදල් ප්‍රවාහය කියලා කියන්නේ ගණදෙනු කරුවන්ගෙන් ලැබුණු මුදල් වලින් අඩු කරනවා අපි සැපයුම් කරුවන්ට ගෙවපු මුදල්. ඊට පස්සේ ඒකෙන් පොලී ගෙවීම් සහ ආදායම් බදු ගෙවීම් අඩු කරනවා. ඒ අඩු කරාට පස්සේ තමයි එන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය. කියන්නේ මුදලින් ගෙවන පොලී සහ ආදායම් බදු ගෙවීම් මුදලින් ගෙවපු ප්‍රමාණය මෙතනදී අඩු කරනවා. දැන් අපි බලමු ඍජු ක්‍රමයේ සඳහා උදාහරණයක් තුලින්. බෝගී සමාගමේ වර්ෂය තුල මෙන්න මේ ගණදෙනු සිද්ධ වෙලා තියෙනවා. වර්ෂය තුලදී සැපයුම් කරුවන්ගෙන් 19,500ක වර්ෂය තුලදී සැපයුම් කරුවන්ගෙන් භාණ්ඩ මිලදී අරගෙන තියෙනවා 19,500ක භාණ්ඩ මිලදී අරගෙන තියෙනවා. ඒ අතුරින් 2550ක මුදලක් වර්ෂය තුල ගෙවලා නැහැ. අපි මේකේ 2550ක් වර්ෂය තුල ගෙවලා නැහැ. ඉදිරියට ගෙන ආ ගෙවිය යුතු ශේෂය දීලා තියෙනවා. ඉදිරියට ගෙනා ගෙවිය යුතු ශේෂය දීලා තියෙනවා රුපියල් 1000ක් විදිහට. ඉදිරියට ගෙනා ගෙවිය යුතු ශේෂය දීලා තියෙනවා රුපියල් 1000ක් විදිහට. දැන් අපිට මේකේ දීලා තියෙනවා වැටුප් සහ වේතන 10,500ක් වෙන අතර ඒ අතුරින් 750ක් වර්ෂයේ අවසානයේදී ගෙවලා නැහැ. පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තාවල 1500ක උපචිත වැටුප් සහ වේතන පිළිබිඹු කරනවා. පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තාවල 1500ක් උපචිතයි කියලා පිළිබිඹු කරනවා. වර්ෂය තුලදී දිගු කාලීන ණය සඳහා 2100ක පොලියක් ගෙවලා තියෙනවා. වර්ෂය තුලදී අපි දිගු කාලීන ණය සඳහා 2100ක පොලියක් ගෙවලා තියෙනවා. වර්ෂය තුල විකුණුම් ආදායම 33,400ක් වන අතර වර්ෂ අවසානයේ ලැබිය යුතු ගිණුම් ශේෂය 900යි. වර්ෂයේ ආරම්භයේ ඉදිරියට ගෙනා ලැබිය යුතු ගිණුම් ශේෂය 400යි. බැංකු තැන්පතු මත පොලී ලැබීම් තියෙනවා
75ක් බැංකු තැන්පතු මත පොලී ලැබිලා තියෙනවා 75ක් අපිට මේකෙදි ගණනය කරන්න කියලා කියන්නේ ඍජු ක්‍රමය භාවිතා කරමින් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය ගණනය කරන්න ඍජු ක්‍රමය භාවිතා කරලා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය තමයි ගණනය කරන්නේ. එතකොට මේකේ ගනුදෙනු කරුවන්ගෙන් මුදල් ලැබීම් කියලා කියන්නේ මේ විකුණුම් ආදායමනේ. එතකොට ගනුදෙනු කරුවන්ගෙන් ලැබෙන මුදල් කියලා කියන්නේ අවසානයේ ලැබිය යුතු ගිණුම් ශිෂ්‍ය. එහෙනම් මේකෙදි ඔයාලා ටී ගිණුමක් පිළියෙල කරන්න ඕනේ. මෙතෙන්ට ටී ගිණුමක් ගහලා ණය ගැති. හොඳද? එතකොට ණය ගැතිනේ. ණය ගැති ගිණුම. එතකොට ආරම්භයේ ඉදිරියට ගෙනා ලැබිය යුතු ගිණුම් ශේෂය 400. එහෙනම් ආරම්භක ශේෂය විදිහට මෙතන දා ගන්නවා ඉදිරියට ගෙනා ශේෂය 400. එතකොට අවසානයේ ලැබිය යුතු ගිණුම් ශේෂය කියන්නේ යා පහළට අරගෙන යන්නේ බැර පැත්තෙන්නේ. බැර පැත්තෙන් යාව පහළට අරන් යන්නේ. එතකොට ආරම්භයේ දැන් ණය ගැති ගිණුම් වල ඉදිරියට ගේන්න ඕනේ හර පැත්ත. ඒක නිසා මෙයා බැර පැත්තෙන් තමයි පහළට අරගෙන යන්නේ. මේ දේවල් මම කියන්න ඕන දේවල් නෙමෙයි. මේ දේවල් ගිණුම් කරන්නේ මූලිකම දේවල්. එතකොට ඔයාලට මේ වගේ ගිණුමක් දෙද්දි ගිණුමකට මේ විදිහට කරුණු දා ගන්න. ඊට පස්සේ විකුණුම් ආදායම. විකුණුම් ආදායම අපි කරන්නේ මොකක්ද? විකුණුම් ආදායම දැන් ණයට නෙවෙයි විකුණලා තියෙන්නේ. එහෙනම් ණය ගැති ගිණුම හර කරලා විකුණුම් ගිණුම බැර කරනවා. එතකොට ණය ගැති ගිණුමට මේ 33400 මේ පැත්තේ හර වෙනවා. එහෙනම් 33400ට 400ක් එකතු කරපුවාම 33800. එතකොට 33800ෙන් අඩු කරන්න ඕනේ රුපියල් 900ක් අඩු කරපුවාම එනවා 32900ක්. එතකොට 32900 තමයි අපිට 32900ක් තමා වර්ෂයට අදාළව ගණදෙනු කරුවන්ගෙන් අපිට මුදල් හම්බෙලා දෙන. يعني මේ පැත්තේ නාගේ. එතකොට මුදල් පොත හර ණය ගැති පාලන ගිණුම බැර. එතකොට මෙතනට එන්නේ 32900ක්. ඒ 32900 තමා මේ විදිහට හේවි. ඊට පස්සේ සැපයුම් කරුවන්ට මුදල් ගෙවි. සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම. සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම යටතේ මේකේ තියෙනවා සැපයුම් කරුවන් ඉන්නේ මෙන්න මෙතන. සැපයුම් කරුවන් 19500ක බාණ්ඩ මිලදී අරගෙන තියෙනවා. 2500 මුදලක් වර්ෂය තුල ගෙවලා නැහැ. ඉදිරියට ගෙනා ගෙවිය යුතු ශේෂය. එතකොට ඉදිරියට ගෙනා ගෙවිය යුතු ශේෂය කියලා කියන්නේ ණය හිමි ගිණුමක්නේ. සැපයුම් කරුවන්ට ගෙවනවා කියලා කියන්නේ ණය හිමි. එතකොට ණය හිමි ගිණුම් වල ආරම්භක ශේෂයන් තියෙන්නේ බැර ශේෂයන්. හොඳද? බැර. එතකොට මේකෙදි වර්ෂය තුලදී සැපයුම් කරුවන්ගෙන් 19500ක බාණ්ඩ මිලදී අරගෙන තියෙනවා. එහෙනම් ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර 19500ක්. මොනද ඒක බැර කරන්නේ. ඊට පස්සේ මේකෙදි කියනවා ඒ අතුරින් 2550ක මුදලක් වර්ෂය තුල ගෙවලා නැහැ. එතකොට අවසානයේ ගෙවිය යුතු ශේෂය. අවසානයේ ගෙවිය යුතු ශේෂය. එතකොට ඉදිරියට අරගෙන එන්න ඕනේ බැර පැත්තෙන්. එහෙනම් පහළට අරන් එනවා මේක 2550ක් හර පැත්තෙන්. එතකොට මේකේ සැපයුම් කරුවන්ට ගෙවපු මුදල කියන්නේ මුදල් පොත බැර මෙන්න මෙතන හොයන්න ඕනේ. ණය හිමියන්ගේ ගිණුම හර කරන්න. එතකොට 19500ට රුපියල් 1000ක් එකතු කරන්න 20500කින් අඩු කරන්න 2550ක්. 2550ක් අඩු කරපුවාම ඔයාලට එනවා මේකේ අගය 17950ක්. එහෙනම් ගණදෙනු කරුවන්ගෙන් මුදල් ලැබෙනකොට අපේ ලාච්චුවට සල්ලි එනවා. එතකොට මුදල් ප්‍රවාහය වැඩි වෙනවා. එහෙනම් 32300 අපි සැපයුම් කරුවන්ට ගෙවනකොට අපේ ලාච්චුවෙන් මුදල් ඉවතට යනවා. ඒක නිසා මෙයාව අඩු වෙනවා 17950යි. මේ දෙන්නව හොයන විදිය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට මෙතනදී ණය ගැති ගිණුමක් සහ ණය හිමි ගිණුමක් තුලින් තමයි මේ දෙන්න හොයන්නේ. ඊට පස්සේ මේක කියනවා වැටුප් සහ වේතන 10500යි. ඒ අතුරින් වර්ෂයේ අවසානයේදී ගෙවලා නැහැ. වර්ෂයේ අවසාන උපචිත වැටුප් සහ වේතන. එතකොට පසුගිය ගිණුම් වාර්තාවල 1500ක උපචිත වැටුප් සහ වේතන තියෙනවා. එතකොට සේවකයන්ට මුදල් ගෙවීම යටතේ වර්ෂයේ අවසානයේදී ගෙවලා නැහැ. එතකොට වැටුප් සහ වේතන. වැටුප් සහ වේතන කියලා කියන්නේ වියදම් පන්තියේ ගිණුමක්. මෙයා වියදම් පන්තියේ ගිණුමක්. ඒ කියන්නේ මෙයාගේ වර්ෂයේ ගිණුම් වාර්තාවල උපචිත වැටුප් කියලා කියන්නේ පසුගිය වර්ෂයේ උපචිතයි කියලා කියන්නේ මේ ඉදිරියනේ ආරම්භක උපචිත මේ කියන්නේ මේ වර්ෂයට ආරම්භක. එතකොට 1500ක් මේ පැත්තේ දානවා හරශේෂයක් විදිහට. ඊට පස්සේ දැන් මේකෙදි කියනවා වැටුප් සහ වේතන. වැටුප් සහ වේතනවල මුළු අගය 10500. එහෙනම් මේක වැටුප් සහ වේතන ගිණුමට මේ වියදම හර වෙනවා. 10500ක් මේ පැත්තට හර කරන්න. ඊට පස්සේ කියනවා වර්ෂ අවසානයේදී ගෙවලා නැහැ. අවසාන උපචිත. එහෙනම් පහළට අරගෙන ඉන්නේ බැර පැත්තෙන් මේ පැත්තෙන්. ඉදිරියට ගේන්න ඕනේ හර පැත්තෙන්. එහෙනම් පහළට ගේන්නේ 750ක් බැර පැත්තෙන්. එතකොට ඔයාලා මේ 10500ට 1500 එකතු කරන්න. එකතු කරලා 750ක් අඩු කරන්න. ඒ අගය තමයි අපි සේවකයන්ට මුදලින් ගෙවන්නේ. එතකොට මෙතන තමයි එන්නේ සේවකයන්ට මුදලින් ගෙවන ප්‍රමාණය. සේවකයන්ට මුදලින් ගෙවන ප්‍රමාණය මුදල් පොත හරවලා මෙතනට එන්න ඕනේ අපි සේවකයන්ට
ඉක්මන් ප්‍රමාණයක් මුදලින් ගෙවුවද කියන එක. එතකොට සේවකයන්ට මෙතන මුදලින් ගෙවන්නේ රුපියල් 11250ක්. 11250ක් තමයි සේවකයන්ට මුදලින් ගෙවන්නේ. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ වැටුප් සහ වේතන 10500යි. 750ක් වර්ෂයේ අවසානයේදී ගෙවලා නැහැ. එතකොට පසුගිය වර්ෂයේ ගිණුම් වාර්තාවල 1500ක් උපජිත වැටුප් තියෙනවා. එහෙනම් පසුගිය වර්ෂයේ 1500ක් උපජිත වැටුප් මේ වර්ෂයේ ගෙවනවා කියලා අපි උපකල්පන කරනවා. 10500ට 1500 එකතු කරනවා. එකතු කරලා එකෙන් 750ක් අඩු කරනවා. වර්ෂයේ අවසානයේදී ගෙවලා නැහැ. එහෙනම් ගෙවපු ගාණ කියලා කියන්නේ රුපියල් 11250. සේවකයන්ට මුදල් ගෙවන කොටත් එතකොටත් අපේ ලාංඡනයේ මුදල් ඉවතට යනවා. ඒක බැර විදිහට තමයි අඩු කිරීමක් විදිහට සටහන් වෙනවා. ඊට පස්සේ පොලි ගෙවලා තියෙනවා. ඊට පස්සේ දැන් මේකෙදි පොලි වර්ෂය තුල දිගු කාලින් ණය සඳහා 2100ක් පොලිය ගෙවලා දෙනවා. එතකොට මේ 2100 පොලි ගෙවන කොටත් අපේ ලාංඡනයේ මුදල් ඉවතට යනවා. එතකොට මේ 2100ක් මෙතනින් අඩු කරලා තමයි අපි පෙන්වන්නේ. එතකොට ඔයාලා මතක තියාගන්න අපි බැංකු ණය ඇතුළුව වෙනත් දිගු කාලින ණය ගන්නකොට මේ ණය සඳහා ගෙවන පොලි සහ අපි ආයෝජනයන් කරනකොට ඒ ආයෝජනයන්ට අදාළව අපිට ලැබෙන සියලු පොලි අපි ඒ දේවල් සටහන් කරන්නේ හඳුනගන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින්. දැන් ණය වගේ දේවල් අපි සටහන් කරන්නේ මූල ක්‍රියාකාරකම් වලදීනේ. එතකොට කෙනෙක් පටලගෙන මේ පොලි ගෙවීම කියන එකත් මූල ක්‍රියාකාරකම් වල සටහන් කරනවා. නමුත් නැහැ පොලි ගෙවීම සහ පොලි ලැබීම සියල්ල සටහන් කරන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලදී. එතකොට පොලි ගෙවනකොට 2100ක් අපේ ලාංඡනයෙන් අඩු වෙනවා. ඒක නිසා ඒක අඩු කිරීමක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ අපිට කියනවා බැංකු තැන්පතු මත අපිට පොලිය ලැබිලා. එතකොට පොලි ලැබීම් කියලා කියන අපිට මුදල් ලැබීමක් මේක එකතු කිරීමක් විදිහට තමයි වෙන්නේ. කියන්නේ ගලා ඒමක් මුදල් ගලා ඒමක්. එතකොට එකතු කරනවා ඒක. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා කියන්නේ 32975ක් එකතු කරලා මෙන්න මේ අගයන් තුනේ අගය අඩු කරන්නේ 1675ක් විදිහට වලට 1675ක් විදිහට වලට මේකේ අගය ගන්න පුළුවන්. මේකෙදි අපිට අධික වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. මේක මේ ක්‍රමය වක්‍ර ක්‍රමයට වඩා පහසුයි. නමුත් මේකෙදි අපිට ගණදෙනු කරුවන්ගෙන් ලැබිච්ච මුදල් කොච්චරද, සැපයුම් කරුවන්ට ගෙවුව මුදල් කොච්චරද, සේවකයන්ට මුදල් ගෙවුවේ කොච්චරද මේ අගයන් ටික සම්පූර්ණයෙන් හොයන්න වෙනවා. ඍජු ක්‍රමයේදී එතකොට ඍජු ක්‍රමයේ ආකෘතිය මේක මේ ආකෘතියට අනුව හදනවා. හරිද? එතකොට වක්‍ර ක්‍රමය භාවිතා කරනකොට වක්‍ර ක්‍රමයේදී වෙන්නේ වක්‍ර ක්‍රමය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කිරීම වඩාත් පහසුම ක්‍රමය බව විවාදකයන් තොරව ප්‍රකාශ කරනවා. වක්‍ර ක්‍රමයට තමයි වඩාත් පහසුම. හොඳද? ලාභය හෝ අලාභයට තමයි අපි ගැලපීම් කරන්නේ. එතකොට කාල පරිච්ඡේදයේ තුල තොගයෙහි සහ මෙහෙයුම් ගෙවිය යුතු සහ ලැබිය යුතු දෑවල වෙනස් වීම, මුදල් නොවන අයිතමයන් ෂේ වීම, වෙන් කිරීම, ස්ථාවරවත්කම් විකිරීම මත ලාභ. එතකොට මුදල් නොවන අයිතමයන් තියෙනවා නම් මුදල් නොවන අයිතමයන් අපි මේකෙදී අඩු කරනවා වක්‍ර ක්‍රමයේදී. එතකොට ෂේ වීම කියලා කියන්නේ මුදල් නොවන අයිතමයක්. එතකොට ෂේ වීම අතනදී අඩු වෙලානේ තියෙන්නේ. ඒ අඩු වෙච්ච ෂේ වීම නැවත එකතු කරනවා. එතකොට ලාභයක් තිබුණොත් ආදායම් ප්‍රකාශනයට එකතු වෙලානේ මේ ලාභේ, ලාභේ මෙතනදී අඩු කරනවා. අලාභයක් තිබුණොත් ඒ ආදායම් ප්‍රකාශනයට අඩු වෙලා තියෙන්නේ. ඒ අඩු වෙච්ච ප්‍රමාණය අයින් කරන්නේ අලාභය එකතු කරනවා. අන්න ඒ විදිහට තමයි යලව ගලපන්නේ. අනිකුත් අයිතම ආයෝජන හෝ මූල ක්‍රියාකාරකම් වලින් හටගන්නා මුදල් ප්‍රවාහයන් තිබුණොත් මේකට ගලපන. කියන්නේ ආයෝජන මූල ක්‍රියාකාරකම් වලින් හටගන්න එකක් තිබ්බොත් ඒක මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අදාළව අඩු කරනවා. මෙම ගණනය කිරීම වල ආකෘතිය පහත පරිදි දක්වන්න පුළුවන්. මේ ක්‍රමය තමයි අපිට විභාගයක් තුලදී පරීක්ෂා කිරීමට, කියන්නේ මේ ක්‍රමය එන සම්භාවිතාවය වැඩි කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට මේකෙදි වක්‍ර ක්‍රමයේදී අපි කරන්නේ බදු සහ පොලි පෙරලාභය. බදු සහ පොලි පෙරලාභය ගන්නවා ලාභාලව ප්‍රකාශනය. එයාට එකතු කරනවා ෂය වීම. ෂය වීම කියලා කියන්නේ මුදල් ප්‍රවාහයක් නෙවෙයි, අතනදී අඩු වෙනවනේ. මේ ෂය වීම එකතු වෙන්නේ දැන් ලාභාලව ප්‍රකාශනයෙන් ෂය වීම අඩු වෙනවනේ. ඒ අඩු වෙන ෂය වීම මෙතනට එකතු කරනවා. ජංගමනෝනවත්කම් විකිණීමේ ලාභාලාභ වලට වෙන්නේ අලාභයක් තිබුණොත් ඒ අලාභය අපි ලාභාලව ප්‍රකාශනයෙන් අඩු කරනවනේ. ඒ අඩු කරපු එක අයින් කරන්න අලාභය එකතු කරනවා මෙතනදී. හොඳද? ලාභයක් තිබුණොත් අරකට ආදායම් ප්‍රකාශනයට එකතු එකනේ කරන්නේ. අපි මේ ලාභය ආදායම් ප්‍රකාශනයට එකතු කරනවා. ඒ එකතු කරපු එකයින් කරන්නේ මෙතනදී ලාභය අඩු කරනවා. ඊට පස්සේ
තොග අඩු වැඩි වීම ලැබිය යුතු ද අඩු වැඩි වීම. ඒ කියන්නේ ජංගම වත්කම් ඊළඟට ගලපන්න ඕනේ. ජංගම වත්කමක අඩු වීමක් අපි එකතු කරනවා. දැන් අඩු වීමක් එකතු කරනවා වැඩි වීමක් අඩු කරනවා. උදාහරණයක් විදිහට ගන්නකොත් තොග වැඩි වීම කියලා. එතකොට තොග අපි ළඟ වැඩිපුර තියෙනකොට අපිට මුදල් නැහැ. කියන්නේ තොග අපි ළඟ තොග වැඩිපුර තියෙනවා නම් දැන් තොග ඒ කියන්නේ අපි ළඟ තොග ශේෂය වැඩිපුර තියෙනවා නම් අපි ළඟ මුදල් නැහැ. තොග වැඩි. ඒ කියන්නේ අඩු වීමක් මුදල් නැහැ. මුදල් ප්‍රවාහය අඩුයි. දැන් තොග එන්න අඩු වෙනවා කියලා කියන්නේ තොග විකුණනවා. එතකොට යාව මුදල් බවට පරිවර්තන වෙනවා. තොග අඩු වෙන්න අපිට මුදල් වැඩි වෙනවා. අන්න ඒකයි තොග අඩු වීම එකතු කරන්නේ. එතකොට ජංගම නොවන වත්කම් අපි ගලපන්නේ ප්‍රතිවිරුද්ධව. ජංගම නොවන වත්කමක වැඩි වීමක් මෙතන අඩු කරනවා. අඩු වීමක් තිබ්බොත් එයාව එකතු කරනවා. උදාහරණයක් විදිහට තොග අඩු වීමක් තිබ්බොත් ඒක එකතු කරනවා. තොගේ වැඩි වීමක් තිබ්බොත් ඒක අඩු කරනවා. ඊට පස්සේ ගෙවිය යුතු දෑ අඩු වැඩි වීම. ගෙවිය යුතු දෑ කියලා කියන්නේ ණය හිමියන්නේ. ණය හිමියන්ගේ අඩු වැඩි වීම අපි මෙතනදී ගලපන්නේ ණය හිමියන් අඩු වෙන එක සහ වැඩි වෙන එක ගලපන්නේ ණය හිමියන් කියලා කියන්නේ ජංගම වගකීම. එතකොට ජංගම වගකීම් අපි ගලපන්නේ මේ විදිහට. මේ කියන්නේ ණය හිමියන්ගේ අඩුවීම මෙතනදිත් අපි මුදල් ප්‍රවාහයනොත් අඩු කරන්නේ. ණය හිමියන්ගේ වැඩිවීම මුදල් ප්‍රවාහයට එකතු කිරීම කරන එක තමයි අපි කරන්නේ. එතකොට මෙහෙයුම් වලින් ජනනය වෙච්ච මුදල් ප්‍රවාහය හොයනවා මෙතනට එනකොට. ඊට පස්සේ මේකෙන් මුදලින් ගෙවපු පොලී සහ ආදායම් බදු ගෙවීම් අඩු කරනවා. එතකොට මෙතනදී පොලී ගෙවීමක් තිබ්බනම් ඒ පොලී ගෙවීම අඩු කරනවා. පොලී ලැබීමක් තිබ්බනම් ඒ ලැබීම අපි මෙතනට එකතු කරනවා. ඊට පස්සේ මුදලින් ගෙවන පොලී සහ මුදලින් ගෙවන ආදායම් බදු තමයි මෙතනදී අපි අඩු කරන්නේ. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය විදිහට අවසානට අපි ගන්නෙ මෙන්න මෙයව. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය විදිහට තමයි අවසානට මෙයව ගන්නෙ. එතකොට මෙතනදී බදු වලට පෙර ලාභය ලබාගෙන ඒට පොලී ගෙවීම එකතු කරන්නේ. අපි මෙතනදී ගන්නේ බදු පෙර ලාභය. බදු වලට පෙර ලාභය අරගෙන ඒකට පොලී ගෙවීම එකතු කරත් හරි බදු සහ පොලී පෙර ලාභය ගත්තත් හරි. මෙහිදී අප විශේෂයෙන් අවබෝධ කරගත යුත්තේ ඇතැම් අයිතමයන් එකතු කිරීමත් තවත් අයිතමයන් ඉවත් කිරීමත් සිදු කරනුවේ කිනම් හේතුවක් නිසාද යන්නයි. මෙතනදී අපි බලන්න ඕනේ අපි මේකෙදි අයිතමයන් එකතු කරන්නේ ඇයි අයිතමයන් අඩු